ඒක මංගත පෞද්ගලික තීරණයක්. මොකද මට ලෙවල් 2 සර්ටිෆිකේට් එකක් තියෙනවා කෝචින් වල. මට මම ඇත්තටම ගොඩක් සතුටු වෙන පුහුණු කරුකේ දීදී. හැබැයි ඉතින් මම එක පොඩ්ඩක් සෙල්ෆිෂ් තීරණයක් දෙමුද මම මට හිතුණා ඒ කාලේ මට ලංකාවේ ජාත්‍යන්තර කණ්ඩායමට පුහුණු කරුවේ කටයුතු කරන්න දායකත්වය ලැබෙන ප්‍රතිශතයට වඩා ඒ කියන්නේ විනිශ්චකාරවරයෙක්ව වැඩ කරගන්නකත් මට ඒ ප්‍රතිශතය වැඩි වෙනවා කියලා දායකත්වයේ ක්‍රිකට් ක්‍රීඩාවට. මොකද මම පුහුණු කරුවේ කටයුතු ක්‍රීඩා හිටියා නම් මට ඕනේ ලංකාව පුහුණු කරුවෙක් වෙන්න. මම හිතන ඒකට මට අවස්ථාව ගොඩක් වෙලට අඩුයි හම්බ වෙනවා. ඒක නිසා මම විනිශ්චකාරවරයෙක්ව ඉදිරියට තෝරගත්තා. මම පළවෙනි මැච් කීපේ මම අත්දැකලා මම හිතුවා මට කරන්න බැරි මේ රාජකාරී කියලා. මම ගොඩක් ආසාවෙන් විනිශ්චකාර පදවිය හොඳට කරා. විනිශ්චකාරවරයෙක් කියන්නේ අපි දෙන අපි ගොඩක් වෙලාට අපි මිනිසුන් අතරට එන්නේ මිනිසුන්ට මතක් වෙන්නේ අපි වැරදි දෙන්නේ දුන්නා. එතන අපි කවුරුත් දන්නේ අපි ටෙස්ට් මැච් එකේ කොච්චර තීරණ දෙනවා කියලා. සාමාන්‍ය ඇවරේජ් ගත්තොත් අපි තීරණ 30යි 40යි 50යි අතර තීරණ ප්‍රමාණයක් තරගයේ දෙනවා. ඒක එකක් වැරදුනහම තමයි ගොඩක් වෙලාවට අපි ටීවී එකේ දෙන නිවුස් වලත් දෙනන්නේ ඔක්කොම කරන්නේ. ඉතින් ඒක මම දැනන් හිටියා විනිශ්චකාරවරයෙක් තෝරගන්නකොට. හැබැයි අර කලින් කෝ වගේ මුලින්ම පළවෙනි තීරණයම මම දුන්න එක තීරණේ වැරදි. හැබැයි උනාට මම ඒකෙන් ගොඩක් වෙලාට අනිත් පැත්ත ගැන හිතන තමයි සතුටු වෙන්නේ. මොකද මම තීරණේ දුන්නේ සචින් තෙන්දුල්කර් කියන ප්‍රබලයෙකුට. ඒ වෙනි ප්‍රබලයෙකුට බය නැතුව එවිතරෝ මට තීරණයක් දෙන්න පුළුවන් කියන්නේ මම හොඳ විනිශ්චකාරයෙක් වෙන්න පුළුවන්. එකම දේ මම ඒකේ තියෙන නීති පද්ධතිය කොහොමද ඒ කිසිම අවුකද නෙක්ස්ට් ටම් කෙනෙක් හොඳ හොයාගන්නේ කියන එක මම දැනගත්තා. ඊපස්සේ ඒකට ගොඩක් වෙලා මගේ ගුරුතුමාන පීටර් වැලන් මහත්තයාට ගොඩක් වෙලාට උදව් කරා. ඒකට කොහොමද අපි කරන්නේ කියලා ගොඩක් ප්‍රැක්ටිස් කරා. ඒ ප්‍රැක්ටිස් වලින් අපේ ඇහැ ඒ පැත්තට යොමු කළා. තමයි ඒ කොහොමද ඒ වගේ තීරණයක් නැවතත් වරදින්නටුව දෙන විදිහට හදාගන්න. ඇත්තටම තීරණයක් දෙන්න චකිතයකින් තීරණ දෙන්නේ නැහැ. මම GSD යන්න බැරුණාම තමයි මම එක්ක අවුට් එකක් දෙන්නේ නැත්නම් නැහැ කියන්නේ. ඒක මම චකිතයකින් දෙන්නේ නැහැ. හැබැයි DRS එක මම පෞද්ගලිකව හිතනවා ඒක ඉතාමත් හොඳයි. මොකද අද ටෙක්නොලොජි එක සම්පූර්ණ දියුණුවයි. ටෙක්නොලොජි නිසා තරගයේ තීරණයක් වැරදි තීරණයක් හරි තීරණයක් කරනවා නම් මම හිතන්නේ ඒක අපේ ගේම් එකේ ඒ කියන්නේ තරගයේදී තමත් හොඳ කණ්ඩායම ජයග්‍රහණය කිරීමේ වාසිය ලැබෙන්න ඕන. විශේෂයෙන් විනිශ්චකරුවගේ තීරණයක් නිසා වැරදි කණ්ඩායම අවසානයේදී ජයග්‍රහණය කළ යුතු නැහැ. දැන් මේ DRS එකේ දකින්නේ මම ඒකයි. ඒක ගොඩක් වෙලාවට හොඳ කණ්ඩායමට ජයග්‍රහණය කිරීමේ හැකියාව DRS එකෙන් මගේ හදලා දෙනවා. ඒකෙදී සමහර වෙලාවට විනිශ්චකරුවරුන් දෙන තීරණ නිසා ඔවුන්ට පෞද්ගලිකව දුකටපත් වෙන අවස්ථාවෙ ඉන්න පුළුවන්. ඒකට තමයි අපි පුරුදුලා තින්නේ, අපි ට්‍රේන් වෙලා තින්නේ මේ වගේ අවස්ථාවක් ආවම කොහොමද අපි එතනින් ගැලවිලා ආයෙලා ඊළඟ බෝලේ ඊළඟ තීරණය අපි කොහොමද හොඳට දෙන්නේ.